Welcome to TrustLink Media. Oh. වෙනද වගේම අදත් අපි එකතුලා ඉන්නේ ඕගොල්ලන්ට ලස්සන ගෙදරක් පෙන්වන්න. මේ ගෙදර පිහිටලා තියෙන්නේ ජායල ඒකල ප්‍රදේශයේ. කාමර 4කින් නාන කාමර 2කින් ස්විමින් pool එකකින් සහ ලස්සන roof top එකකින් සම්පූර්ණ වෙච්ච ලස්සනම නිවසක් ඕගොල්ලන්ට අද පෙන්වනවා. එන්න අපි ගිය ඇතුළට ගිහලා බලමු. මෙතන තියෙන්නේ වාහන තුනක් විතර පාක් කරගන්න පුළුවන් විදිහේ කා පාකින්. ඔව් ඇත්තටම අපි මැනේජ් කරගත්තොත් ඕනනම් හතරක් වුණත් පාක් කරගන්න පුළුවන්. ඔව් වාහන හතරක් පාක් කරගන්න පුළුවන්. එළිය වුණත් අපිට පාක් කරන්න පුළුවන්. ඔව් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. මෙතන අහලපාල මිනිස්සුන්ට උනත් පාරේ වුණත් සෑහෙන ඉඩ තියෙන හින්දා. කෙවගිමරු ඔය දැක්කද මේ ගාඩන් එක ලෑන්ඩ්ස්කේප් කරලා තියෙන විදිය? ඔව් ලස්සනට ඉන්ටර්ලොක් කරලා තියෙනවා. බෆලෝ ග්‍රාස් අල්ලලා තියෙනවා. මේන්ටේනින් නම් පර්ෆෙක්ට්ම විදියට කරලා තියෙනවා. හොඳට නීට් විදියට තියෙනවා. ඔව් මේ ගෙදර ගන්න කෙනෙක්ට ඇත්තටම මේ ගෙදර ඇතුළට එද්දිම ප්‍රියමනාප පෙනුමක් තමයි මේගොල්ලෝ අරන් දීලා තියෙන්නේ මේ ගෙදරට. මෙතන ලස්සන සිටින් ඒරියා එකක් තියෙනවා. ඒක ගිහිල්ලා බලමුද? අපි යා. ට්‍රේස් මට කලින් මෙන්ෂන් කරන්න බැරි වුණා. මෙතන විකට් ගේට් එකක් තියෙනවා. රෝලර් ගේට් එකට අමතරව. එතනින් ගෙදරට එන්ටර් වෙන්නත් පුළුවන්. ඔතන සිටින් ඒරියා එකක් තියෙනවා. අපි එතනට ගිහිල්ලා බලමු. මෙතන මාර ෆීලින් එකක් තියෙන හොඳ හුලඟක් වැඩනවා ට්‍රීස්. අනික මේ ගාඩන් එකත් ලස්සන හින්දා මෙතන සෑහෙන වෙලාවක් වාඩි වෙලා වුණත් ඉන්න පුළුවන්. හොඳ නිදහසේ ඉන්න පුළුවන්. මෙතන පත්තරයක් කියවන්න ඕන මේ පුටුවේ වාඩි වෙලා තේ එකක් බොන්න උදේ වරෝකාරී හවස වරෝකාරී ඇත්තටම මාර ලස්සන ප්ලේස් එක මේක. කවුරුයි මං කියන්නම හිටියේ. ඇත්තට මේක හොඳ නිෂ්කලංක තැනක්. පොඩි ළමයි එක්ක වුණත් කාලය ගත කරන්න පුළුවන්. ඒගොල්ලෝ සෙල්ලම් කරන්න පුළුවන්. दवस अनिवार्य मे गार्डन की आप हिटियाट अभी अहेण वटे पीटे कुर्गान सद्य वाहन सद्यकने आल पाल मिनी सद्यवत्ट अहेण अतम रिलैक्स कर मेकेदर मेतन किया प्लेस अभी गेट गील दंपल वाले मे टैल अतट मेकेदर एंट्रस एलिगेंट लुक गिना මේ කලයකත් ඇත්තටම ලස්සනයි මම මේ කලයක ඇත්තටම මාත් කැමතියි මේ කලයකයි අනික මේ ඩෝ එක බලන්න ලස්සන අඩි 7ක් විතර උස ඇති නේද මේ ඩෝ අඩි 7ක් උස අඩි 5ක් පළල ඩෝ එක අනික මේ ටික ඩෝ ඩිසයින් කරලා තියෙනවා ටික ඩෝ එකක් මේ ඩෝ එක මේ එන්ට්‍රන්ස් එකට ලස්සනටම ගැලපෙනවා අනික ඊටම හරියන විදිහේ මේ ස්විච් බෝඩ් එකක් තියෙනවා මේකත් ටික වලින් තමයි නිවලා තියෙන්නේ ගේ ඇතුළට ගිහින් බලමුද යා मेकन लसन लिविंग एरिया रोज दखा मे टैल कलर तीन विधिया मे टैल मे बॉल वैट कलर मैच मे बॉल मारे टैल कलर तीन रवि सनिक मे लोक विंडो हिंदा लिविंग एरिया मार एडिया कटना मे ब्रिलियंट वैट पेंट हिंदा एडिया तवा वैडना मेक अतम हमें प्लस पॉइंट मे लिविंग एरिया रोज क्यूओ गेम मे ब्रउन कलर कौच अतर मे वुडन थीम मेकट हरियाण विधि से अनिवार्य अनेक मे सुरुवम मे स्टाच्यूस दिया बेलवाम वाट तेरे मिथन स्टाच्यूस वेणुवाट अभी ट्रॉफी ये कुणक्ति अंड पुलवाम सामट बौद्ध की नैक्टना बुद्ध रूपे कुणक्ति अंड पुलवाम इवे अतन लसन प्लेस कर लीन मिथन मे कौचना कंफर्टबल भी तीरता मटन फील ओ रोय मे गे गण की नाट मे कौच के अतो तब मे वे फर्नीचर्स तीन ये फर्नीचर्स एक्म तम मे गे हमे अनिवार्य ट्रेविस मे अंग संपूर्ण निवस मे गेदर गण की नाट मे वे लसन फर्नीचर्स एक्म हमे अभी मे गेदर तब अतुड़ी बल मुना तीन ट्रेविस मे लिविंग एरिया एकट गेलपेन विधि मे बार एरिया अरेंज कर लती है मुखद मेतन पार्टी खट्टी से मेतनी ड्रिंक सर्व करना पुलवा
මෙතන ග්ලාස් අපිට ස්ටෝ කරලා තියෙනවා අනික මෙතන බොටල්ස් අරේන්ජ් කරලා තියෙනවා පාටියක් ගන්නවා නම් මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකම ඇති මේ විතර පාටියක් අරේන්ජ් කරගන්න අපි තාම ඉන්නේ මේ ලිවිං ඒරියා එකේ නේද ඔව් ලිවිං ඒරියා එකේ මිනි බාර් එකේ අපි ඉන්නේ මෙතන අමුත්තන්ට වුණත් සංග්‍රහ කරන්න පුළුවන් විදිහට තමයි මේ මිනි බාර් එකයි ඊට හරියන විදිහට මේ ඩයිනින් ඒරියා එකයි මෙතන අරේන්ජ් කරලා තියෙන්නේ මෙතන මේ ඩයිනින් ඒරියා එකට මේ ලොකු ජනේලෙ හින්දා හොඳ එළියක් වැටෙනවා අනික ට්‍රෙවිස් මෙතනදී අපිට ග්ලාසස් වගේ ප්ලේට්ස් වගේ අරේන්ජ් කරගන්න පුළුවන් විදිහට තමයි මේ පැන්ට්‍රි ඒරියා එකක් තියෙන්නේ මෙතන ඩයිනින් ටේබල් එකට කිට්ටුව මේ පැන්ට්‍රි එකට තියෙන එක සෑහෙන හොඳ වාසිය. මේ නිවස මිලදී ගන්න කෙනෙක්ට මේ ලස්සන ඩයිනින් ටේබල් එකක් අපි කලින් කිව්වා වගේම ෆර්නිචර්ත් එක්කම හම්බ වෙනවා. මේ ඩයිනින් ටේබල් එක ළඟම අන්න අතන කිචන් එක තියෙනවා. අපි කිචන් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. යම්. මෙතන තියෙනවා පොඩි කොරිඩෝ එකක්. මෙතන වුණ අපිට පුළුවන් වොෂින් මැෂින් එකක් උනක් දාලා ඕටරිස් වොෂින් මැෂින් එක විතරක්ම නෙමෙයි. මම නම් කැමති මේ ෂෙල්ෆ් එකේම ඕනම ස්ටියක් මෙතන arrange කරගන්න. අනික මම හිතන දේ තමයි කිචන් එකත් ළඟම තියෙන නිසා කිචන් ස්ටෝ අයිටම්ස් ඔක්කොම මෙතන ස්ටෝ කරලා තියන්න පුළුවන්. ඕන්න. ඔව් අනිවාර්යයෙන්. අපි කිචන් එකට ගිහින් බලමු. මේක නම් මේ ගෙදරටම ගැලපෙන මොඩර්න් කිචන් එක. මේ සෙටප් එක ඇත්තටම ලස්සනයි. और मैं सैटअप की खाले होना तरह खाली की होगी ब्रउनी स्टोन ने कहा तीन मैं पेंट्री के मे पार्ट में अवश्य की लड़ी करना है वाट होना मेक कमती ओनम पार्ट की खाला करना पुलवा मेक बात होना मुकुत पेन्नी नती मेटीरियल लेकिन तब मैं पेंट्री का फिनिश कर लेती है और देखा तो मैं किचन की तीन स्पेस है ගොඩක් හොඳට ඉඩ තියෙනවා හොඳට කම්ෆර්ටබල් විදිහට හොඳට ලේසින් වැඩ කරන්නේම හරි ලේසි ඒ වගේම මේ දැක්කද මේ ජනෙල් එක මෙතන මේ ජනෙල් දෙකක් තියෙන නිසා හොඳට එළිය වැටෙනවා. ඔව්. මේ ගෙදර මට පේන විදිහටම මේරියා එකේ වුණා හොඳට එළිය ගැන හිතලා තිනවා. පිටින් එන එළිය. ඒ කියන්නේ ලයිට් දාන්න වුණත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ ගෙදර පේන්ට් කරලා තියෙන්නේ වයිට් වලින්. හොඳ බ්‍රයිට් කලර්ස් තමයි හැමතැනම පේන්න තියෙන්නේ. මෙතන ග්‍රැනයිට් ටොප් එකකින් තමයි මේක ෆිනිෂ් කරලා තියෙන්නේ. අපි කිචන් එක දැන් කවර් කරලා ඉවරයි මට පේන විදිහට. මෙතන බෑක් යාඩ් එකට ඇක්සස් වෙන්න පුළුවන් ඩෝ එකක් තියෙනවා. අපි බෑක් යාඩ් එක චුට්ටකට බලමු. ට්‍රෙවිස් මේ ඉන්නේ බෑක් යාඩ් එකේ. මෙතන වෙනම සෙපරේට් කිචන් එකක් තියෙනවා. මේ කිචන් එක තියෙන එකේ වාසියක් තමයි මේ වගේ කාලෙක අපිට ඕනනම් දර වගේ යූස් කරලා අපිට උයා ගන්නත් පුළුවන්. මොකද මේ කිචන් එකේ වගේ දර යූස් කරලා අපිට කොහොමත් උයා ගන්න බෑ. මෙතන තව සර්වන්ට් වොෂරූම් එකක් තියෙනවා. මේ හරිය සර්වන්ට් යූස් කරන්න පුළුවන් විදිහ ෂවර් එකක් තියෙනවා. අතන තව පොඩි දෙයක් තියෙනවා. ඒක අපි මෙතනින් බලනවට වඩා තව තැනකින් ඇක්සස් වෙන්න පුළුවන්. අන්න එතනින් පෙන්වන්න නම් ඒක එච්චරටම ස්පෙෂල්. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තව දේවල් බලන්න තියෙනවා ට්‍රෙවිස්. අපි ඊට කලින් මේ කොමන් වොෂරූම් එක බලමු. මේ කොමන් වොෂරූම් එකේ මේ ටයිල් එක උනත් බලන්න සෑහෙන ලස්සන එලිගන්ට් ලුක් එකක් ගෙන දෙනවා. අනික හරියට නිකන් 5 ස්ටාර් හෝටල් එකක වොෂරූම් එක ෆීල් එකක් තමයි මට හඳෙන්නේ. මේ ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකකට හදලා තියෙනවා. ඔව් ඇමරිකන් ස්ටෑන්ඩඩ් ෆිටින්ග්ස් තමයි මෙතන තියෙන්නේ. මෙතන අනිත් වොෂරූම් වලට වඩා මම දැක්ක යුනික් දෙයක් තමයි මෙතන කබඩ් එකක් තියෙනවා. මේ කබඩ් එකේ උනත් ටවල්ස් තියාගන්න පුළුවන්, ෂේවිං මැෂින්ස් තියාගන්න පුළුවන්, ඊට අනිවාර්ය ක්‍රීම්ස් ඒ වගේ අර කොස්මෙටික් අයිටම්ස් උනත් බාත්รูම් එකට යූස් වෙන දේවල් මෙතන තියාගන්න පුළුවන්. මෙතන මේ මිර එකයි මේ ලයිට් එකකින් දා අපිට හොඳ ලස්සනට මෙතන මේ මිර එකේ අපිට අවිදියා බලා ගන්න පුළුවන් මේ ලයිට් එකේ කලර් එකක් වෙනස් කරන්න පුළුවන් මොකදී ඔව් කලර්ස් දෙකකින් අපිට බලා ගන්න පුළුවන් මෙතන ෂේවිං කරන්න වුණත් ලස්සනට අපිට අපේ මූණ දිහා බලන් ෂේව් කරන්න පුළුවන් මේ කොමඩ් එක වුණත් මාර යුනික් අපි කලින් දැක්ක වගේ වෙනම මෙතන වෝටර් ස්ටෝ කරන අර ටැංක් එකක් වගේ මෙතන නැහැ අර කෙලින්ම වෝල් එකට ඇටැච් වෙලා තියෙනවා. වෝල් එකට ඇටැච් වෙලා තියෙන්නේ. අනික ෂවර් කරන්න වෙනම කියුබිකල් එකකුත් තියෙනවා. මේ කියුබිකල් එක නිසා ඇත්තටම මේ වොෂරූම් එකට කලින් කියෝ වගේම සෑහෙන හොඳ එලිගන්ට් ලුක් එකක් දෙන ලක්ෂරියස් වෙනවා. මේක ෆිටින්ග්ස් බව හොඳ ස්ටෑන්ඩඩ් එකකට හොඳ ක්වොලිටි ෆිටින්ග්ස් දාලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. අනික ට්‍රෙවිස් මේකේතර වොෂරූම්ස් තුනේම හොට් වෝටර් සප්ලයි එකක් තියෙනවා. දැන් මේ කොමන් වොෂරූම් එකට එහා පැත්තේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකට ගිහිල්ලා බලමු. ට්‍රෙවිස් ඔන්න අපි එනං මේ ඇවිල්ලා ඉන්නේ මාස්ටර් බෙඩ්රූම් එකට. මේක මාස්ටර් බෙඩ්රූම් එකක් කියනවට වඩා හෝටල් රූම් එකක් විදිහට මට නම් ෆීල් වෙන්නේ. මොකද මේ වෝල් ආර්ට්ස්, මේ අල්ලලා තියෙන ලයිට්ස්, මෙතන ඒසි කරලා තියෙනවා, මේ ලස්සන ස්විච් බෝඩ් එකයි, ට්‍රිපල් බෙඩ් එකයි, අනික මෙතන චෙයර්ස් දෙකක් තියෙනවා. මෙතන එම්ටි වෝල් එකක් තියෙන හින්දා
අපිට ඕන නම් මෙතන ටීවී එකක් වෝල් එකට ෆික්ස් කරලා මේ බෙඩ් එකේ ඉඳන් එන්ජොයි කරන්න පුළුවන්. හෝම් තියටර් සෙටප් එකක් උනත් ඔව් අනිවාර්යයෙන්. මෙතන එම්ටි වෝල් එකක් තියෙනවා. ඒ හින්දා අපිට ඒකට ඕන විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔව්රොයි ඔයාට දැනුණාද සාලේ ඉඳන් අපි මේ කාමරේට ආපු ගමන් වෙනසක්. අනිවාර්යයෙන්. මොකද මේ ෆ්ලෝ එක අල්ලලා තියෙන කුඹු ක්ලී නිසා මේ කාමරේට ආවම පුදුම සිසිලසක් දැනෙනවා. අනික ඊටම ගැළපෙන විදියට ඔයාට සද්දයක් ඇහෙනවද මෙතන වතුර වැටෙනා වගේ. ඒ සද්ද ඇහෙන්නේ මගේ දකුණු පැත්තෙන් තියෙන මේ ස්විමින් පූල් එකේ. අපි එකතු වෙමු. මේක තමයි මම කලින් කියපු ෆේවරිට් ප්ලේස් එක. මේ ගෙදර ස්විමින් පූල් එක. ඇත්තටම ලක්ෂරි හෝම් එකකට මේ වගේ ස්විමින් පූල් එකක් කියන්නේ gift එකක්. මොකද මේ වගේ සුපිරිම කාමරයකට මේ ස්විමින් පූල් එකයි මෙතන ඇත්තටම හොඳටම සෙට් වෙනවා නේද? මේ කොම්බිනේෂන් එක ඇත්තටම නියමයි. නියමයි. අනික හොටෙල් එකකට ගිහිල්ලා අපිට ගන්න ෆීලින් එක මේ වගේ ලක්ෂරි හෝම් එකක ඉඳලාම අපිට ගන්න පුළුවන්. බ්‍රිලියන්ට් වයිට් වලින් තමයි පේන්ට් කරලා තියෙන්නේ. මෙතන තිරිවානක් ගල් වලින් මෙතන ෆ්ලෝ එක ලෑන්ඩ්ස්කේපින් කරලා තියෙනවා. මෙතන ලයිට්නින් කරලා තියෙන විදියට අනික මේ හින්දාම මේ කාමරයට දවල් වෙලාවට හොඳ එළියක් වැටෙනවා. රෑට වුණත් මෙතන ලයිට් දැම්මම පූල් එකටයි කාමරයටයි ඇත්තටම හොඳ එළියක් වැටෙනවා. ඒත් එක්කම මට ඉමේජින් කරලා බලන්න පුළුවන් කොච්චර ලස්සන මේ කාමරයට ගෙනත් වෙනවා. අපිට අනික යාළුවොත් එක්ක වුණා සෙට් වෙන්න පුළුවන් මේ පූල් එකේදී. මම කලින් කිව්වා වගේ මෙතන පාටියක් ගන්න අපිට එළියට යන්න වුණත් ඕනේ නැහැ. මේ ගෙදර ඉන්නවා නම් පාටියක් ගන්න අතන බාර් එකක් තියෙනවා. මෙතන පූල් එකක් තියෙනවා. තව මොනවද ඕනේ? ඔහොමට පොඩි ළමයි එක්ක වුණත් මේ පූල් එකේ එන්ජොයි කරන්න පුළුවන්. වීකෙන්ඩ් එකට නම් නියමයි. අනික රස්නේ කාලෙකදී වුණත් මේ පූල් එකට බැලලා චිල් එකේ ඉන්න පුළුවන්. මම හිතන්නේ දැන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක කවර් කරලා ඉවරයි. අපි ෆස්ට් ෆ්ලෝ එකට ගිහිල්ලා බලමු. අපි දැන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක සම්පූර්ණයෙන්ම කවර් කරලා ඉවරයි. අපි දැන් ෆස්ට් ෆ්ලෝ එකට යන්න යනවා. මේ අත්වැට මේ ස්ටෙයාකේස් එක මේ හැමදේම ෆිනිෂ් කරලා තියෙන්නේ ටීක් වුඩ් වලින්. මෙතන ඉඳන් ලිවින් ඒරියා එක පේන විදිය මේ view එකත් ඇත්තටම ලස්සනයි. ෆස්ට් ෆ්ලෝ එකෙන් උඩට ආවම මෙතන තියෙන්නේ ටීවි ලොබි එක ට්‍රැවිස්. මෙතන තියෙන මේ ලොකු ටීවී එකකින් අපිට ඕන නම් මෙතන කම්ෆර්ටබල් විදියට වාඩි වෙලා ටීවී බලන්න පුළුවන් ගෙදර කට්ටියත් එක්ක. අනික මෙතන හොඳ වින්ඩෝ එකක් තියෙනවා. ලොකු බැල්කනියක් තියෙනවා. ඒ හින්දාම මෙතනට හොඳ එළියක් වැටෙනවා. අපිට ටීවී බැල්කනිස් දෙකක් තියෙනවානේ. ඔව් බැල්කනිස් දෙකක් තියෙනවා. අපිට ඒ හින්දාම මෙතනට හොඳ එළියක් වැටෙනවා. ටීවී බලන්න වුණත් පුළුවන් ගෙදර කට්ටියත් එක්ක එන්ජොයි කරන්න පුළුවන් මෙතන. අපි දැන් බෙඩ්රූම්ස් තුනක් තියෙනවා කිව්වනේ. ඒ තුනත් අපි බලමු. ට්‍රැවිස් කිව්වා වගේම මේ තියෙන්නේ ෆස්ට් බෙඩ්රූම් එක අපිට ෆස්ට් ෆ්ලෝ එකේදී හම්බ වෙනවා. මෙතන ඩබල් බෙඩ් එකක් තියෙනවා. මේ ඩබල් බෙඩ් එකයි අනික මෙතන ෂෙල්ෆ් එකක් වගේ තියෙනවා. මෙතනට ඕන ට්‍රෝෆීස් තියාගන්න පුළුවන්, ස්ටැචු එකක් තියාගන්න පුළුවන්. මෙතන ස්ටඩි ටේබල් එකක් අරේන්ජ් කරලා තියෙනවා. මේක ඕන මේ ගෙදර ගන්න කෙනාට මෙතන එයාටම සූටබල් වෙන විදියට දෙයක් තියාගන්න පුළුවන්. මෙතන ටීවී එකක් ඕනනම් මෙතන ෆික්ස් කරගන්න ෆික්ස් කරලා මෙතන බෙඩ් එකේ ඉඳන් වොච් කරන විදියට අපිට අරේන්ජ් කරගන්නත් පුළුවන්. මෙතන බැල්කනියකුත් තියෙනවා ට්‍රේස්. අනික ට්‍රේස් මේ බැල්කනියට ආවම පුදුම වකුලක් තියෙනවා. ඔයාලට දැනෙනවද? ඔයගලන්ට ඕනනම් මගේ මයික් එකේ දිවුණත් ඇහෙන්න පුළුවන් හොඳ උලන් සද්දයක්. මෙතනට හොඳ ගස් කොළන් වලින් පිරලා තියෙන්නේ, වට වෙලා තියෙන ගස් කොළන් වලින්. අනික මේ බැන්තරයි සීතලයි. හොඳට ඉරේලිය වුණත් මේ කාමරේට වැටෙනවා. මේකේ අපිට ඕන රස්නේ කාලෙක මේ දොරවල් බහලා කාමරේ ඒසි කරලා වුණත් ඉන්න පුළුවන් අතුරෙදි. අනිවාර්යයෙන්. පල්ලෙ මාස බෙඩ්රූමකේ විතරයි දැනට මේ නිවසේ ඒසි කරලා තියෙන්නේ. අපිට ඕන නම් මේ කාමරේදී වගේම අනිත් කාමරත් අපිට ඒසි කරගන්න පුළුවන් විදිහට තමයි මේක දෙන අරේන්ජ් කරලා තියෙන්නේ. ට්‍රැවිස් රූම්ස් බලන්න කලින් මෙතන තියෙන ඔයාලට පෙන්වන්න දෙයක්. ඒ තමයි මේ ෆස්ට් ෆ්ලෝ එකට කොමන් වෙච්ච ලොකෝ බැල්කනිය. ට්‍රැවිස් මේක තමයි ෆස්ට් ෆ්ලෝ එකට කොමන් වෙච්ච ලොකෝ බැල්කනිය. මේ බැල්කනිය අපිට හොඳ ඉරේලියක් වැටෙනවා. හොඳ වාතාශ්‍රයක් තියෙනවා. අනික ගස් කොළන් වලින් වට වෙච්ච ප්‍රදේශයක් තමයි මට නම් පේන්නේ. අපි කලින් බලපු රූම් එකේ තියෙන බැල්කනියට වඩා මේ බැල්කනිය ලොකුයි. හොඳ ඉඩක් තියෙනවා. හොඳ කම්ෆර්ටබල්. මෙතන පුටුවක් දාගෙන පොතක් වුණත් කියවන්න පුළුවන්. ටීවී බලන්න නැති කෙනෙක්ට ඕන මෙතන ඇවිල්ලා රිලැක්ස් කරන්න පුළුවන්. හොඳට සිල් කරන්න පුළුවන් ප්ලේස් එක. පොඩි ළමයින්ට වුණත් මෙතන සෙල්ලම් කරන්න පුළුවන්. මේ බැල්කනිය ඒ තරමට ලොකුයි. අපි එහෙනම් තව බැල්කනියක් තියෙනවා. ඒකත් බලමු. මේක තමයි ෆස්ට් ෆ්ලෝ එකට කොමන් වෙච්ච සෙකන්ඩ් බැල්කනිය එක. මේ බැල්කනිය අපි කලින් බලපු බැල්කනියට වඩා ටිකක් විතර පුංචි. ඒ වුණාට මෙතන මේ බැල්කනියේ තියෙන ඉම්පෝටන්ස් එක මොකද්ද නම් මේ ඒරියා එකට හොඳ එළියක් වැටෙනවා මේ බැල්කනියෙන් හින්දා. අපි එන තව බෙඩ්රූම්ස් දෙකක් උයි වොෂ් රූම් එකකුත් තියෙනවා.
ෆස්ට් ෆ්ලෝර් එකේ. මෙතන ෆස්ට් ෆ්ලෝර් එකට කොමන් වෙච්ච වොෂ්රූම් එකයි මගේ දකුණු පැත්තෙන් තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකට කොමන් වෙච්ච සෙකන්ඩ් බෙඩ්රූම් එකයි තර්ඩ් බෙඩ්රූම් එක මේ වම් පැත්තේ තියෙනවා. මේ දෙකම බොහෝ දුරට සමානයි. අපි මේ බෙඩ්රූම් එකට ඉස්සලා ගිහිල්ලා බලමු. ට්‍රෙවිස් මේ බෙඩ්රූම් එකේ තියෙන විශේෂත්වය තමයි මේක মালටි පර්පස් විදිහට යූස් කරන්න පුළුවන්. මෙතන ටීක් වලින් ෆිනිෂ් වෙච්ච අල්මාරියක් තියෙන්නේ. මේ අල්මාරිය සහ මෙතන ඩ්‍රෙසිං ටේබල් එකක් තියෙනවා. ඒ වගේම ලොකු මිර එකක් තියෙනවා. අනේ හැම දෙයක්ම මේ ගේ ගන්න කෙනාට හම්බ වෙනවා අනිවාර්යයෙන්ම. මේ බෙඩ් එක සිංගල් බෙඩ් එකක් වුණාට අපිට ඕන ට්‍රිපල් බෙඩ් එකක් වුණත් අරේන්ජ් කර ගන්න පුළුවන් විදිහට මෙතන ඉඩ තියෙනවා. ඔව් රොයි. ඔය කලින් කිව්වා වගේ මේක মালටි පර්පස් රූම් එකක්. ඩ්‍රෙසිං ටේබල් එකක් තියෙනවා. මේක ඩ්‍රෙසිං රූම් එකක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. විසිටර් රූම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඕන මේ රූම් එක යූස් කර ගන්නත් පුළුවන්. මෙතන මේ බල්කනියෙන් හොඳ උලඟක් එනවා. මෙතන ඔයාට උනත් මෙතනට ඇවිල්ලා විඳ ගන්න පුළුවන්. මේ බල්කනින් එළියට ආවම ට්‍රෙවිස් මට නම් පේන්නේ හොඳ ගස් වලින් පිරිච්ච වටපිටාවක්. මේ කාමරෙත් අපි කව කරලා ඉවරයි. තව කාමරයකුයි වොෂ්රූම් එකකුයි විතරයි අපිට කව කරන්න තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. අපි ඒකත් ගිහලා බලමු. මෙතන මේ වොෂ්රූම් එකත් අපි පල්ලෙහාන් දැක්ක කොමන් වොෂ්රූම් එක වගේම සේම් අයිටම්ස් තමයි මේ වොෂ්රූම් එකේ තියෙන්නේ. හොඳ ලක්ෂර ලුක් එකක් තියෙනවා. ඔව්. මෙතන මේ වගේ ඒ වගේම ලයිට්ස් වලින් මේකත් ෆිනිෂ් කරලා තියෙනවා. මෙතන ඒ වගේම කියුබිකල් ෂවර් එකක් තියෙනවා. මෙතනටත් අර කලින් කිව්ව වගේම හොට් වෝටර් සප්ලයි එකක් තියෙනවා. ෆස්ට් ෆ්ලෝර් එකේ කොමන් වොෂ්රූම් එක තමයි මේක ට්‍රෙවිස්. මෙතනත් අර කලින් කිව්ව වගේම කබඩ් එකක් තියෙනවා. මේකේ අපිට ඕන විදිහට ටවල්ස් ඒ වගේ සමහරට වැඩි යූස් වෙන දේවල් වලත් මෙතන ස්ටෝර් කරගන්න. අර වගේම ඇමරිකන් ස්ටෑන්ඩඩ් ලුක් එකක් තියෙනවා. ඇමරිකන් ස්ටෑන්ඩඩ් ලුක් එකක් තියෙන්නේ. අපේ වම් පැත්තේ තියෙන තුන්වෙනි බෙඩ්රූම් එක. අපි ඒකත් ගිහලා බලමු. මේක තමයි ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන තුන්වෙනි සහ අවසානම බෙඩ්රූම් එක. මේ බෙඩ්රූම් එක පොඩි ළමයෙක්ට වගේ arrange කරගන්න පුළුවන් නම් ඇත්තටම මාර ලස්සනයි. මේ බෙඩ්රූම් එකේ paint කරලා තියෙන white paint වලින් මෙතන වුණත් අපිට හොඳ wall art වලින් එල්ලලා පොඩි ළමයිට ගැළපෙන විදිහට හොඳට ලස්සන විදිහට මේක customize කරගන්න පුළුවන්. මේ පොඩි ළමයෙක්ට විතරක් ලොකෝයටත් පුළුවන් ඕන්න මෙතන gaming PCs high කරලා gaming මෙතන system එකට හදන්නත් පුළුවන්. මෙතන ඕන නම් පොඩි chairs දෙකක් දාලා gaming වලට මේක යූස් කරන්න පුළුවන්. මේ කාමරෙත් කලින් බැලුවා වගේම balconies තියෙනවා. ඔව්. අපි බලපු ෆස්ට් ෆ්ලෝර් එකේ බලපු කාමර තුනේම බල්කනිස් තියෙනවා. ඒ කියන්නේ මේ ගෙදර ගන්න කෙනාට ප්‍රයිවට් බල්කනිස් තියෙන බෙඩ්රූම්ස් තුනක්ම තියෙනවා. මේකද ඔයාලට විශේෂ දෙයක් තමයි ට්‍රෙවිස්. මේක නගරෙට ආසන්න වුණාට අපිට කිසිම වාහන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. නිෂ්කලංක අසල්වැසි පරිසරයක් තමයි අපිට බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අපි මං හිතන්නේ ට්‍රෙවිස් ෆස්ට් ෆ්ලෝර් එකේ කවුන්සල ඉවරයි. අපි රූෆ් ටොප් එකට ගිහිල්ලා බලමු. සයිලන්ට් නේබර්හුඩ් ඩෑම් මෙතනට පේනවා. වාඩ කොහොමද ෆීල් වෙන්නේ ක්‍රිස්? හොඳට හුලගක් තියෙනවා. අපි අනිතික මේ නගරෙට කිට්ටු වුණාට මේ හරියට ගමක ඉන්නවා වගේ. ඔව්. හොඳට ගස්සල් තියෙනවා. හතර වටේම තනක් තියෙනවා. ගස් කොළන් වලින් පිරලා තියෙනවා. මට නම් පේන්නේ. අනික මේ හොඳට අවව වුණාට මට නම් ඒව රස්නේකුත් ඒව දැනෙන්නෙත් නෑ මෙතන. ඔව් වැඩි රස්නයක් දැනෙන්නෙත් නෑ. පොඩි ළමයි එහෙම ඉන්න කට්ටිය නම් සෙල්ලම් කරන්න පුළුවන් පොඩි ළමයිත් එක්ක. හොඳට ඉඩ තියෙනවා ජොකින් කරන්න පුළුවන්, බැඩ්මින්ටන් ගහන්න පුළුවන්. මේ හරිය වගේ ඕන්න යෝග මැට්‍රස් එකක් දාගෙන යෝග කරන්න පුළුවන්. යෝග කරන කෙනෙක්ට අනික ප්ලේ ග්‍රවුන්ඩ් යන්න ඕනෙත් නෑ. ප්ලේ ග්‍රවුන්ඩ් යන්න ඕනේ නෑ. ඒක ඇත්තටම ලොකු වාසියක්. අනික වර්කවුට් කරන්න පුළුවන් කෙනෙක්ට ඒකත් පුළුවන්. වර්කවුට් කරන්න පුළුවන්, ජොගින් කරන්න පුළුවන්, බැඩ්මින්ටන් ගහන්න පුළුවන්, පොඩි ළමයි එක්සෙල් සරුංගල් යවන්නත්. අන්න හරි සරුංගල් අරින්නත් පුළුවන්. අනික ට්‍රෙවිස් ගොඩාක් අය කැමති මම වගේ වුණත් කැමති නගරයකට කිට්ටු වෙන්නත් ඕනේ, නිෂ්කලංක පරිසරයක ජීවත් වෙන්නත් ඕනේ. දැන් මේ වගේ පරිසරයක ඇත්තටම මම නම් ජීවත් වෙන්න සෑහෙන කැමති. මොකද හතර වටේටම ගස් කොළන් තියෙන්නේ. අපිට සෑහෙන හොඳ නිෂ්කලංක පරිසරයක් මෙතනදී බලා ගන්න පුළුවන්. හොඳ වාතාශ්‍රයක් තියෙනවා. කලින් කිව්වා වගේම අපි දැන් අවුව වැටෙන වෙලාවක ඉන්නේ. ඒ වුණාට මට නම් එහෙම රස්නයක් ලොකුවට දැනෙන්නේ නැහැ මෙතන. මොකද ගස් කොළන් වටේ නම් හොඳට බීච් එකේ ඉන්නවා වගේ. ඔව් බීච් එකේ ඉන්නවා වගේ. අනික ගස් කොළන් පිරලා තියෙන හින්දම ඒ වගේම හොඳ වාතාශ්‍රයක් තියෙනවා. මේක නෑ ඇත්තටම අවසර නම් හොඳ කූල් ගතියක් ඇති මම හිතන්නේ ඇත්තටම. අනික පාටි දාන්න කෙනෙක්ට නම් මේක කියාපු ප්ලේස් එක නේද? ඔයා කැමති විදිහට.
අන්හරි මම කැමති විදිහට මෙතන පාටි දාන්න පුළුවන් ටේබල්ස් අරේන්ජ් කරලා පොලව ටයිල් කරලා තියෙනවා. ඔව් ටයිල් කරපු රූෆ් ටොප් එකක් මේ. අර පැත්ත වගේම මෙතනත් සෑහෙන ඉඩක් තියෙනවා. අපිට 360 view එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ වා කලින් කිව්ව වගේ මෙතනම අපිට දුවලා පැනලා සෙල්ලම් කරන්න පුළුවන් පොඩි ළමයි එක්ක සෑහෙන ඉඩක් තියෙනවා. මෙතන අපි කටුනායක එයාපෝට් එකටත් ළඟයි කිව්වා නේද? මෙතනින් අපිට විනාඩි 10ක දුරක් තියෙන්නේ කටුනායක එයාපෝට් එකට සහ හයිවේ එකට. මේ පැත්තේ විනාඩි 10ක දුරක් තියෙනවා ජායල හයිවේ එකට. ඒ කියන්නේ අපි ඉන්නේ සෙන්ටර් එකද? ඔව් මේනේ ජායල ඒකල අපිට මෙතනින් විනාඩි 10ක දුරක් එයාපෝට් එක සහ මෙතනින් විනාඩි 10ක දුරකින් ජායල හයිවේ එක තියෙන මේ වගේ තැනක් සෑහෙන කන්වීනියන්ට් හොඳ කියන්නේ කාර්ය බහුල කෙනෙක්ටම රස්සාවක් කරන කෙනෙක්ට කොළඹ වගේ සෑහෙන කන්වීනියන්ට් ප්ලේස් එකක් මේක. මේ වගේ ප්ලේස් එක කාටත් හම්බෙන්නේ නැහැ මම නම් හිතන විදිහට. අපි දැන් සෑහෙන වෙලාවක් තිස්සේ මෙතන ඉන්නවා. ඒත් අපිට රස්නයක් දැනෙන්නේ නැහැ. අතර මේ ගෙදර තියෙන රූෆ් ටොප් එකේ මේක තමයි ප්ලස් පොයින්ට් එක. ඕල්ට්‍රවිස් ඒකට හේතුව තමයි මේ හතර වටේම තියෙන අපිට බලන්න පුළුවන් මේ ගස් කොළන් ටික. මේ ගස් කොළන් හින්දා තමයි මෙතන අපිට මෙච්චර වෙලා හරි ඉන්න පුළුවන් වෙන්නේ. අපි දෙන්න කලින් කතා වුණා නේද මෙතන පාටි එම arrange කරගන්න පුළුවන් කියලා. අන්න ඒකට support කරන්න පුළුවන් විදිහට මෙතන sink එකක් තියෙනවා. මේ අපි පල්ලෙහා බලපු බාත්รูම් එකේ තියෙන hot water system එක. කවුරුයි අපි මේ රූෆ් ටොප් එක සම්පූර්ණයෙන්ම කව කරලා ඉවරයි. ඔව්. මේ ගෙදර ගැන වැඩි විස්තර දැනගන්න පල්ලෙහා තියෙන ෆෝන් නම්බර් එකට කතා කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ channel එකට subscribe කරන්න. ළඟම තියෙන bell icon එක press කරන්න. එහෙනම් අපි අදට සමු ගන්නවා. Goodbye.